안녕하세요 여러분. ඉතින් රැයලියන එක හොඳටම හිම වැටිලා තවත් හිම වැටෙනවා. දැන් මම උදේ වැඩට යන ගමන් ඉන්නේ. ඉතින් වෙනදට නම් හිම නැති නිසා බයිසිකලේ තියෙන නිසා අවසාන මොහොතේම ටග් ගාලා බයිසිකලෙන් ගිහලා ටයිම් කාඩ් එක මාක් කරගන්නවා. ඉතින් දැන් හිම තියෙන නිසා බයිසිකලේ යන්න බැහැනේ. ඉතින් දැන් පයින් හිමිට හිමිට ගිහිල්ලා ටයිම් කාඩ් එක මාක් කරගන්න ඕනේ. ඉතින් මට අද කලින් යන්න වෙලා. ඉතින් හිම වැටුණා කියලා කම්පැනියේ වැඩ පටන් ගන්න වෙලාව පරක්කු කරන්නේ නැහැනේ. ඉතින් අපි හරියට වෙලාවට යන්න ඕන. ඉතින් මේ තියෙන්නේ අද උදේ කම්පැනියේ වැඩ කරන කට්ටිය ගියපු පාර. ඉතින් මේ පාර දිගේ තමයි මමත් යන්නේ. ඉතින් ලිස්සෙනවා හිමීට යන්නත් ඕන. ඉතින් වරට පේනවනේ හිම කියන්නේ ලස්සනට සුදු පාට තිබුණාට මේක හරිම කේස් හරිම ප්‍රශ්නයක්. දැන් මේ අපි වැඩට යන පාර තියෙන විදිහ ඔච්චර හිම තියෙනවද? මේ වගේ තැන් වලින් ඇද්දී මට විරි ලිස්සනවා. මේ හරි පරිස්සමින් යන්න ඕනේ. ඉතින් දැන් වාරට මේ පේනවා වගේ කොහොමද කොච්චර හිම වැටලා තියෙනවද කියලා පේනවනේ. පොළොව මට්ටම පාරේ මට්ටම සපත්තුව තිබ්බාම කොච්චරක් යටට යනවද කියලා. මේ හරියටම දවස් දෙකක් එක දිගට මේ වැටෙන්නේ. ඉතින් මේ පේනවනේ ගස්. මේ වගේ තමයි. ඉතින් මේක හරිම අමාරුයි. හරිම අමාරුයි හිම වැටෙද්දි. අපි උදේට යන්න ඕනේ. ඉතින් මේ ගියපු පාරවල් තමයි මේ තියෙන්නේ. හරිම අමාරුයි මේ වාහන. මෙයාල කොහේ හරි යද්දි මේ වාහන වල මේ දොර ඇරලා ඉවරලා හීට් එක දාලා හිම ටික කොහොම හරි දිහ කරලාගෙන තමයි මේ යන්නේ. ඉතින් මේ විදියට තමයි වැටලා තියෙන්නේ. කොහොමද පේනවනේ අංජුව? මොයා වයිට් කල ඉගෝ ඉස්නෝ නමුල්ලා ඉග ඉස්නෝ මානියප්පෝ නෝ නෝ ඐ ඩෝන් ලයික් වයිට් කල ඐ ඩෝන් ලයික් මානිම්දර වයිට් කල මානිම්දර නුනිසරම් ඉතින් මේ දෙන්න අපි ඉන්න තැන පේනවනේ මේ වැටලා තියෙන්නේ. මේ අද්දකීම හරිම සුන්දරයි. Okay. Oh my goodness. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම රෑ වෙලා ගත්ත වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පේනවනේ හිම පීලි වැටෙන විදිය. ඉතින් මේ විදියට වැටිලා 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 උඩට
ගොඩක් හිම තියෙනවා අපි වැටෙට යද්දි ගොඩක් හිම තියෙනවා ඉතින් යරුවනේ සාමාන්‍යයෙන් ඍණ 1 ඍණ 2 වගේ අතරදී හිම වැටෙන්න පටන් ගන්නවා ඒ වගේම තමයි 1 ඉඳන් 10 අතර වෙනකම් 10 11ට වගේ අතර වෙනකම් උෂ්ණත්වය පහළ වැටෙනවා එතකොට ඉතින් ගොඩක් සීතලයි එළියට වෙලා ඉන්න අමාරුයි ඉතින් දැන් මේ වාරට පේනවා වගේ උදේට වැඩ කරන තැන්වල තියෙන හිම ෆෝක්ලිෆ්ට් වලින් අයින් කරනවා. එහෙම නැත්නම් වැඩ කරන්න අමාරුයි. ඉතින් පේනවනේ කොච්චර කොච්චර හිම වැටලා තියෙනවද කියලා. මේ අපි යන පාර අඩිය වැහෙන්නම හිම වැටලා තියෙනවා. හැම තැනම හිම ඉතින් පරිස්සමින් යන්න ඕනේ ලිස්සල වැටෙන්න පුළුවන් ඕනම වෙලාවක ඉතින් යාළුවනේ දැන් වෙලාව 12යි කාලයි අපි දවල් 12ට කෑම කාලා ඉතින් පැයක් තියෙනවා රෙස්ට් ටයිම් එක ඉතින් කාමරයට එනවා ඉතින් මේ වෙන ගමන් වාරට පෙන්වන්න හිතුණා වටේ පාරෙන් තමයි මම ඇවිදගෙන ආවේ ඉතින් වාරට පෙන්වන්න හිතුණා කොහොමද හිම වැටලා තියෙන්නේ කියලා විදිය ඉතින් හැමතැනම මේ විදියට හිම වාහන යන පාරවල් තමයි තියෙන්නේ ඉතින් පේනවනේ කොච්චර අමාරුයිද වාහන උනත් පදින්න ඇත්තේ කියලා Why? සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ එක ලයික් කරන්න ෂෙයාර් කරන්න ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න
මේ වගේම ලස්සන අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. සුබ දවසක්.